අයිබෝන් කවියට එස්සල් YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද ඇත්තටම මම කතා කරන්න හැදුවේ පාසල් ළමුන්ට ඉතාමත් වැදගත් දෙයක් ගැන. සමහරවිට ඔයා මේක දන්නවත් ඇති නොදන්න අයත් ඇති. මේක ගැන කතා කරොත් එහෙම අපිට මට සඳහන් කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔයා අපි හිතමු දැන් ඔයා ගිය අවුරුද්දේ හිටියේ 9 වසරේ. මේ අවුරුද්දේ ඉන්නේ 10 වසරේ. මේ 9 10 11 යන පොත් පාඩම් ටික එකටමයි යන්නේ. ඒක නිසා මේවා 9 ඉඳන් 11 දක්වා අපි එක දිගට බැලන්ස් කරගෙන යන්න ඕනේ. කරුමෙට හරි අපේ ළඟ 10 වසරේට යනකොට 9 වසරේ පොත තිබ්බේ නැහැ. 10 වසරේ පොතේ අපි හොයන එක නැහැ. 9 වසරේ පොතේ තමයි තියෙන්නේ. අච්චු පොතේ තමයි තියෙන්නේ. එහෙම අවස්ථාවකදී අපිට අච්චු පොතක් ඉල්ලුවට අච්චු පොතක් ගන්නත් පරක් වෙනවා. හරිද? අච්චු පොතක් අපේ ළඟ නැහැ. අන්න ඒ වගේ ප්‍රශ්නවලදී අපිට ලේසි විසඳුමක් තියෙනවා. ඒක තමයි අපේ ඉස්සෙල්ලාම යන්න ඕනේ Google Chrome එකට. අපි මෙහෙම යමු. හරි. දැන් අපි මෙතන ටයිප් කරනවා education publication department කියලා අපිට මෙතන වැටෙනවා. ඊට පස්සේ අපි මෙතන ක්ලික් කරගන්නවා. දැන් මෙතනින් වැටෙනවා උඩින්ම education publication department කියලා. අපි ඒක ක්ලික් කරගමු. හරි. අපිට මේ වගේ ෆොටෝ එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕන නම් මෙතනින් ලැන්ග්වේජ් එක සිලෙක්ට් කර ගන්න පුළුවන් සිංහල කියලා. ඊට පස්සේ අපි මෙතනින් යන්න ඕනේ අපිට දැන් අවශ්‍ය පොත ඩවුන්ලෝඩ් කර ගන්න නම් අපි මෙතනින් යන්න ඕනේ ඩවුන්ලෝඩ් කියන එකට. හරි. ඩවුන්ලෝඩ්. මෙතන තියෙනවා text books download. ඊට පස්සේ පිරිවෙන් text book download. text book and team requisition. ඊට පස්සේ මෙතනත් එකක් distribution of textbooks 2020 කියලා මෙතන සඳහන් වෙලා තියෙනවා. අපි මෙතනින් ඕන දේ අපි මෙතනින් දෙනවා textbook download. අපිට ඕනේ ඉස්කෝලේ textbook download කරගන්නනේ. අපි මෙතනින් click කරමු. හරි. අපිට තේරෙනවා මෙතනින් කියනවා අපිට select search books language. එතකොට අපි දෙන්න ඕනේ සිංහල. හරිද? අපි සිංහල නිසා සිංහල, ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි. ඕන එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වසර මෙතන select කරගන්නවා. අපිට 1 වසර නම් එහෙමයි, 2 වසර නම් එහෙමයි, 3 වසර නම් එහෙමයි, 4 වසර, 5 වසර, 6 වසර, 7, 8, 9, 10, 11, 12, 13 ඔය ඕන වසරක් අපිට දෙන්න පුළුවන්. දැන් අපි හිතමු 10 වසර කියලා. හරි, 10 වසර. අපි next දෙමු. හරි. දැන් මෙතනින් අපිට මේ දැක ගන්න පුළුවන් 10 වසරට තියෙන සියලුම පොත් ටික. අපිට මෙතනින් අපි බලමු මෙතනින් අපිට දැන් ඩවුන්ලෝඩ් කර ගන්න ඕන නම් අපි මෙතනින් යනවා. දැන් අපිට බුද්ධ ධර්මයේ පොත ඩවුන්ලෝඩ් කර ගන්න ඕනේ. හරි. අපි බුද්ධ ධර්මය මෙතනින් ක්ලික් කරමු. හරි. ඊට පස්සේ මෙතන වෙනවා select chapter බුද්ධ ධර්මය. හරි. එතනින් නවතින්න නැතුව අපි එතනත් ක්ලික් කරන්න ඕනේ. හරි. එතනත් ක්ලික් කළා අපිට යනවා පේනවා මේක. හරි. මෙන්න මේ වගේ එකක් තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. අපි ගිහිල්ලා බලමු සේරම තියෙනවද කියලා. හරි. සියලුම පාඩම් ටික. මේ බුද්ධ ධර්මයේ පොතේ 10 වසරේ පිටු 144ක් තියෙනවා. සියල්ලම මේක සඳහන් වෙලා තියෙනවා. මොකද මේක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් දෙන chance එක නිසා මේක අඩු MB ගන්න පොඩි සුළු MB ගන්නකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ ෆෝන් එකට හෝ තමන්ගේ PC එකට ලැප්ටොප් එකට ඕන එකකට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න මෙන්න මේ ලෝගෝ එකට යන්න ඕනේ. හරි. අපි මෙතනින් ඩවුන්ලෝඩ් දෙනවා. හරි. මෙතනින් ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ අපිට තෝරන්න කියනවා මෙතනින් අපිට කැමති එකක්. හරි. මම මෙතනින් තෝරනවා මගේ මම ඩවුන්ලෝඩ් කරලා තියෙන පොට් එක මම දීලා තියෙන my books කියන ෆයිල් එකට මම my books ෆයිල් එක දෙනවා. ඔයාලට ඕන එකක් තෝරගන්න පුළුවන්. ෆෝන් එකට නම් එහෙම අදාළ නැහැ. ඕන ඩවුන්ලෝඩ් වලටම ඩවුන්ලෝඩ් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතනින් අපි දුන්නාට පස්සේ my books කියන තැන මේ බලා ගන්න පුළුවන්. මම මේකෙම තමයි මේ
PDF ටික මගේ පොත්මයි තියෙන්නේ. ඒ ටික බලා ගන්න පුළුවන්. මම ඩවුන්ලෝඩ් කරපු මේ වෙබ් එකෙන් ඩවුන්ලෝඩ් කරපු පොත් ටික තමයි මෙතන දැක ගන්න පුළුවන් වෙන්නේ. හරි, my books එකට ගියා. අපි මෙතනින් save දෙමු ඊට පස්සේ. හරි, save දුන්නා. ඕ 10යි s pdf already exit. Do you want to replace it? Yes. මම කියන්නේ මම කලින් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මගෙන් ඇහුවා තව මේක ආපහු ඩවුන්ලෝඩ් කරලා එතනින්ම තියන්නද නැත්නම් කැන්සල් කරන්නද කියලා. මෙතනින් දැක්ක නේද? මෙතනින් MB 2.3ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මෙතනින් කැපුණේ. මේ පොතටම MB 2.3ක් වගේ චූටි ප්‍රමාණයක් තමයි කැපුණේ. අන්න ඒ වගේ අපිට ඕන ටෙක්ස්ට් බුක් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. අපි පිරිවෙන පැත්ත ගත්තොත් ඩවුන්ලෝඩ් ඩවුන්ලෝඩ් එක ක්ලික් කරා ඊට පස්සේ පිරිවෙන් ටෙක්ස්ට් බුක් ඩවුන්ලෝඩ්. හරි. පිරිවෙන් ටෙක්ස්ට් බුක් ඩවුන්ලෝඩ් කියලා අපි එතනින් දීලා මෙතනින් select search book grade. ඒ කියන්නේ අවශ්‍ය වසර සඳහන් කරන්න ඕනේ. පිරිවෙනේ වසර තියෙන්නේ 5යි. 1 2 3 4 5. ඒ වසර 5 ඇතුලේ තමයි සේරම ඉස්කෝලේ උගන්නන දේට වඩා වැඩි දැනුමක් ওই වසර 5 ඇතුළත අපිට හම්බ වෙනවා පිරිවෙනේ. ඒක නිසා වසර 5යි තමයි පිරිවෙනේ තියෙන්නේ. ඒක නිසා අපි මෙතනින් අවශ්‍ය වසර තෝරගත්තා. අපි 4 වසර කියලා තෝරගමුකෝ. හරි. next දුන්නා. මෙතනින් තියෙනවා පිරිවෙන් සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්ම, ඉතිහාසය, ගණිතය, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, ඉංග්‍රීසි, ඉංග්‍රීසි වැඩපොත, නවීද. දැන් අපි ඉංග්‍රීසි වැඩපොත ගමු බලන්න. හරි. ඉංග්‍රීසි වැඩපොත. මෙතනින් ගියා ඉංග්‍රීසි වැඩපොත කියන එක ක්ලික් කරා. ඊට පස්සේ අපිට පේනවා මෙතන සර්ච් වෙනවා. බලා ගන්න පුළුවන් මෙතන සර්ච් වෙනවා. ඔව් අන්න අපිට බලා ගන්න පුළුවන් මේ පිරිවෙන් ඉංග්‍රීසි වර්ක් බුක් එක තමයි 4 වසර වර්ක් බුක් එක තමයි අපිට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක අපි ඩවුන්ලෝඩ් කරනවා ආර විදිහටමයි. මෙතනින් ඩවුන්ලෝඩ් දුන්නා. මෙතනින් අපිට ඕන චැප්ටර් එක අපේ ඕන ෆයිල් එක දුන්නා. මෙතනින් සේව් දුන්නා ඩවුන්ලෝඩ් කරා. මම කලින් ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයාලා මේකෙන් දැනුමක් ගන්න නැති කියලා. එහෙම දැනුමක් ගත්තා නම් මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න, ඔයාට හිතුණු දේ comment කරන්න කියලා මං ඉල්ලනවා. එමේ ඉල්ලන ගමන් මම ඔයාලට සමු දෙනවා. ආයුබෝවන්.